ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර තිබුණු ටෙස්ට් තරගාවලිය අවසන් වෙන්නේ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අවසන් වුණු විදිහටමයි. සංචාරක කණ්ඩායම පළවෙනි තරගයේ දෙන්නලා තියෙද්දී අපි දෙවෙනි තරගයේ දෙන්නලා තරගාවලිය සම කළා. මේ තරගාවලි දෙකේම පුහුණුකරු විදිහට හිටපු ක්‍රිස් සිල්වර්වුඩ් පාකිස්තාන කණ්ඩායම එක්ක තරගාවලියෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරලා තිබුණා. මෙතෙන්දී අපේ පුහුණුකරු කියලා තිබුණේ අපේ කණ්ඩායමේ පළමුවෙනි මේ පන්දුවට පහර දීම තව දියුණු කරගන්න ඕන කියලා. ඇත්තටම මම සතුටු වෙනවා අපේ කණ්ඩායමේ දක්ෂතාව ගැන. අපි ගොඩක් හොඳට සෙල්ලම් කළා. කොහොම වුණත් පොඩි දේවල් ටිකක් තියෙනවා හදාගන්න. අපි පන්දියවන්න තව හිතන්න ඕන. පීඩනේ දිගටම දෙන්න ඕන. එතෙන්දී තමයි අපිට කඩුල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පළවෙනි ඉනිමේ වැඩි ලකුණු ගානකට යන එකත් ටෙස්ට් තරගයකට අවශ්‍යම දෙයක්. අපිට පහුගිය තරගවලේ වාසිය ගන්න බැරි වුණා. මම හිතන්නේ අඩුපාඩු ඉස්සරහට හදා ගන්න පුළුවන් වුණොත් ලොකු වෙනසක් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ හැමදාම සටන්කාමී ක්‍රීඩකයෝ සෙල්ලම් කළ රටක්. ඉස්සර වාස්ලා මුරුල්ලා විතරක් නෙමෙයි මාලිංග පවා පන්දියවන්න විදිහට සෙල්ලම් කළත් ප්‍රතිකරු විදිහටත් පිටින් තමන්ට දෙන්න පුළුවන් උපරිමයේ දෙන විදිය අපිට දකින්න ලැබුණා. ඒ තත්ත්වය ආපසු ටික ටික අපිට පසුගිය තරගවල දකින්න ලැබුණ එක සතුටට කරුණක්. රාජිත ප්‍රභාත් මහේෂ වගේ පන්දියවන්න තමන්ගේ කඩුල්ල පන්දියවන්නන්ට ලේසියෙන් දෙන්නේ නැතුව සෙල්ලම් කළ විදිය ගැන ශ්‍රී ලංකා පුහුණුකරුවා ලොකු සතුටකින් කතා කරලා තිබුණා. ඇත්තටම ලොකු වෙනසක් අපිට පහුගිය ටිකේ අපේ පන්දියවන්න ප්‍රතිකරණයේ යෙදෙද්දී දකින්න ලැබුණා. එයාලා කණ්ඩායමේ ලකුණු ගානට අන්තිමට වටිනා ලකුණු ප්‍රමාණයක් එකතු කළා. මේ තත්ත්වයට එන්න මම හිතන්නේ පුහුණුව ගොඩක් බලපෑවා. පසුගිය කාලේ අපේ පන්දියවන්නොත් ප්‍රතිකරණ පුහුණුව ගොඩක් කළා. ওই විදිහට හැදුන දේකුත් හැදෙන්න ඕන දේකුත් ගැන කතා කළ ශ්‍රී ලංකා පුහුණුකරුවා ටෙස්ට් කණ්ඩායම ලොකු විවේකීකින් පස්සේ තියෙන නවසිලන්ත සංචාරයට හොඳින් සූදානම් කිරීම තමන්ගේ අරමුණ කියලා තමයි අවසන් වශයෙන් කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.